ඔබත් අපූරු වික්‍රමයකයේදී මේ පිපාසයෙන් සිටින අයෙක්ද. එසේනම් ඔබේ බලාපොරොත්තු අත්හැරගත යුතු නැහැ. අප සියල්ලටම රහස්සේ දැනට සැඟවී ඇති නැතිවුණු ලෝක තවමත් තිබෙනවා. ඔබ සමහරවිට මේවා චිත්‍රපටවලින් නරඹා ඇති. නමුත් අපාද සූදානම් වෙන්නේ සැබෑවටම පැවතිය හැකි එවැනි ස්ථාන 10ක ඔබව සවාරියක් ගෙන යාමටයි. අංක 10. මවුන්ට් මාපු. මේ පිහිට ඇත්තේ අප්‍රිකාවේ මොසම්බික් වලයි. ඒ ස්වාභාවික තෙත් වනාන්තරයකට නිවහනක් වන අතර උසින් අඩි 5600ක් වෙනවා. එසේම හෙක්ටයාර 7000ක භූමි ප්‍රදේශයක් මේ මගින් වසාගෙන සිටිනවා. මේ 2005 වසරේදී KEW රොයල් බොටැනිකල් ගාඩන්හි විද්‍යාඥයෙකු විසින් සොයාගෙන තිබෙනවා. ඒ වනතෙක් ලෝකෙන් හමු නොවුණු ජීවින් බොහොමයක් එයින් සොයා ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා. සර්පයින් වර්ග 2ක්, කකුළු වර්ගයක්, සමනුලුන් වර්ග 4ක් සහ පැලෑටි වර්ග 5ක් එයට අයත් වෙනවා. අංක 9. සිමා හම්බෝල්ට්. මේ සොයාගෙන ඇත්තේ ඇලෙක්සැන්ඩර් වෝන් හම්බ්ලොට් විසිනුයි. විනිසුලාවෙන් හමු මේ තුළ ඒට මනන්නි වූ ජෛව විවිධත්ව පද්ධතියක් පිහිටා තිබෙනවා. මෙහි දැක්වෙන සීමා යන්නෙහි අරුතවන්නේ සිදුර යන්නයි. ඒ මුදුනින් මීටර් 352ක් විශාල වන අතර පතුල මීටර් 502ක් විශාල වෙනවා. එසේම මීටර් 314ක් ගැඹුරු වෙනවා. මෙහි ගැඹුරටම පරීක්ෂණ කිරීමට අවශ්‍ය වත් ඒට රජයෙන් ලබා දෙන විශේෂ අවසරයක් අවශ්‍ය වෙනවා. අංක 8. පලවන් හයිලෑන්ඩ්ස්. මුළු ලෝකයේම නොදකිය හැකි ශාකසා සත්ව විශේෂ ගණනාවකටම නිවහනක් වන මේ පිහිට ඇත්තේ පිලිපීනයට ආසන්නවයි. එහි ගුහා සංකීර්ණ පිහිට ඇති අතර එය ගවේෂණය කර අවසන් කළ නොහැකි තරම් විශාල වෙනවා. එසේ මෙහි ඇති කඳුවැටිවලට සැබෑවටම පිටසක්වල පෙනුමක්ද තිබෙනවා. මේ වන විට ඒටම ආවේණික වූ ඌරන් විශේෂයක් සහ මූ විශේෂයක් හඳුනාගෙන ඇති අතර කුඩා දරුවෙකු තරම් විශාලව වැඩෙන බාදුරා විශේෂයක්ද එහි දැකිය හැකි. අංක 7. මවුන්ට් බොසාවි ක්‍රාටර්. මේ පිහිට ඇත්තේ පැපුවා නිව්ගීනියාවේ. ඒ සැතපුම් 2.5ක් විශාල වන අතර අඩි 3300ක් උස වෙනවා. ගිනිකඳු විවරයක් ආශ්‍රිතව පිහිට ඇති මෙහි වායුගෝලය නිතරම වෙනස් වෙනවා. මෙහි සිට විශාල ජීවීන් ප්‍රමාණයක් හඳුනාගෙන ඇති අතර කෘමීන්, ගෙම්බන්, බවුලන් සහ මීයන් ඒ අතර සිටිනවා. එසේම ඒටම ආවේණික වූ උරුලෑවෙක් වැනි සත්වයෙකුද හඳුනාගෙන තිබෙනවා. මේ කෙතරම් විශාල සහ අද්භූතයිද කියනවා නම් ඒ ආශ්‍රිතව ජීවත් වන ජනතාව පවසන්නේ ඒට ඔබ තනිවම ගියහොත් නැවත ඒමක් බලාපොරොත්තු විය නොහැකි බවයි. අංක 6. සොකොට්‍රා අයිලන්ඩ්. ඔබ මේ ගියොත් ඔබ වෙනමම ලෝකයකට ගියාක් මෙන් දැනේවි. මේ පිහිට ඇත්තේ යෙමනයෙයි. මෙහි අතිශය දුර්ලභ සතුන් වර්ග 700ක් පමණ සිටිනවා. එසේම මෙහි මකර ශාකාද බොහොමයක් පිහිටා තිබෙනවා. එහි දක්නට ලැබෙන්නේ කර්කශ කාලගුණයක් වුවත් විවිධ මල් සහ පැලෑටි බොහොමයක් එහිදී ඔබට දැකිය හැකි. එසේම තවමත් ගවේෂණය කර අවසන් කර නොමැති ගුහා විශාල ප්‍රමාණයක්ද එහි දක්නට ලැබෙනවා. අංක 5. මොවිල් කේව්. රුමේනියාවේ පිහිට ඇති මෙය පසුගිය වසර මිලියන 5කට අධික කාලයක් පිටස්තර ලෝකයෙන් සැඟවී තිබෙනවා. සැබවින්ම පිටසක්වල පෙනුමක් උසලන මෙයට ඇතුළත් වීම රජයෙන් තහනම් කර තිබෙන්නේ ඇතුළත ඇති අඩු ඔක්සිජන් මට්ටම සහ අන්තරාදායක බව එයට හේතුවෙන්. ඒ ගවේෂණය කර ඇති ප්‍රමාණය තුළින් නව ජීවීන් වර්ග 48ක් සොයාගෙන තිබෙනවා. ගුහාවේ දක්නට ලැබෙන අද්භූත බව එම සතුන්ගේද දක්නට ලැබෙනවා. අංක 4. මවුන්ඩ් රොරයිමා. ගියානාවේ පිහිට ඇති මේ සැබවින්ම දෙවියන් විසින් තැන්පත් කරන ලද භූමි කොටසක් ලෙසින් පෙනෙනවා. එහි මතුපිට සිට දිය ඇලි ගණනාවක් කඩා හැලෙන්නේ ඒට අමුතුම සුන්දරත්වයක් එක් කරමින්. මේට නිරන්තරයෙන් ලැබෙන වර්ෂාව නිසා ශාකවලට වර්ධනය වීමට අවස්ථාවක් නොලැබෙනවා. එම නිසා එහි මතුපිට අඳුර ස්වභාවයක් උසුලන අතර එහි ජීවත්වන සතුන්ද ඒට අනුවර්තනය වී තිබෙනවා. නමුත් මේ මාංශභක්ෂක පැලෑටි වලට නිවහනක් වෙනවා. අංග 3. චැලෙන්ජර් ඩීප්. මේ ලෝකේ දැනට සොයාගෙන ඇති මුහුදේ ගැඹුරුම ස්ථානය වෙනවා. පැසිෆික් සාගරයේ පිහිට ඇති මේට දැනට ගොස් ඇත්තේ මිනිසුන් 30 පමණයි. කැනේඩියානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ජේම්ස් කැමරන් ඒ අතර සිටිනවා. ඔහු පැය 2:36 අඩි 35,756 ගැඹුරට යාමට සමත් වුණා. එහි ගැඹුරට ඇති අධිපීඩන තත්ත්වයන් නිසා සහ හිරු එළිය නොවැටෙන නිසා ඔහු එහි දැක ඇත්තේ ඉතා කුඩා ජීවීන් පමණයි. අංක 2. හැංසොන් ඩෝන් කේව්. වියට්නාමේ පිහිට ඇති මෙය ලෝකයේ දැනට හමු වී ඇති විශාලම ගුහාවයි. මේටම ආවේණික වූ ජෛව පද්ධතියක් එහෙට තිබෙනවා.
එසේම පිටස්තර ලෝකෙන් වෙන්න වූ කාලගුණක තත්ත්වයක් මෙහි දක්නට පුළුවන්. මෙයට ඇතුළුවීම වෙනස්ම වූ ලෝකයකට ගියක් මෙන් ඔබට දැනේවි. එසේම මේ ජෛව විද්‍යාත්මක සොයා ගැනීම් වලට සහ වික්‍රමයන් වලට කියාපු පාරාදිසියක් වෙනවා. අංක 1. ලේක් වොස්ටොක්. මේ පිහිට ඇත්තේ දක්ෂිණ ධ්‍රැවයේ කිලෝමීටර් 4ක් අයිස් වලට යටින් සැඟවි. මේ අවුරුදු මිලියන 15ක් තරම් කාලයක් අයිස් වලින් මිදී සැඟවී තිබෙනවා. මෙහි අයිස් තට්ටු හිල්කර බැලීමේදී ජීවයක් ඇති බවට විද්‍යාඥයින් විසින් තහවුරු කරගෙන තිබෙනවා. හිරුවෙලිය නොවැටීම සහ අධික සීතලට ඔරොත්තු දෙන ජීවීන් මෙහි සිටිනවා යයි ඔවුන් බලාපොරොත්තු වෙනවා. එසේම ඔවුන් ලබාගත් DNA නියදි මගින් එය වඩාත් තහවුරු වෙනවා. දිනපත අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව ලැබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.